ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. නැවතත් ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ අපි දැන් අර මම විරාමයට කලිනුත් මතක් කරා කාලින් කාලයට විවිධ විලාසිතාවන් වලට අපි ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි රූපලාවන්‍ය පැත්තෙනොත් අපි විවිධ දේවල් අනුකරණය කරන්න එතකොට විවිධ දේවල් අත්හදා බලන්න අපි ආසයි දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තිනවා මේ අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් කියන කාරණේ නිසා මේ හැමෝම දකින්න ඇති සමහර වෙලාවට ලස්සනට ඉන්න විශේෂයෙන්ම තරුණියන් ආසයි ඒ විදිහට ඒ දේවල් වලට එකතු වෙලා තිනවා හැබැයි මේ විදිහට කරනකොට සමහර වෙලාවට දැන් අපි කියනවානේ ඇස් දෙක තමයිනේ වටින්නේ නේ ඇස් දෙක පරිස්සම් කරගන්න ඕනනේ ඒ නිසා මේ ඇස් එක්ක සම්බන්ධ වෙලා මේක කරන නිසා ගොඩාක් අයට තියෙනවා ලොකු ගැටලු කොහොමද කරනකොට බය වෙන්න ඕනද අපි මේව කරලා සමහර ආසත්මිකතා ඇති වෙන්න පුළුවන්ද විවිධ කිමිකල්ස් නැත්තම් ඒ දේවල් එක්ක එකතු වෙලා මේව කරනකොට යම් යම් ගැටලු මතු වෙන්න පුළුවන්ද මෙහෙම ප්‍රශ්න ඔබටත් ඇති සහ ඒව කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් මට ගැළපෙන්නේ කොයි විදිහටද මම කරන්න ඕන කොහොමද කියලා සමහරලාට එහෙම ගැටලුත් ඇති ඒ නිසා අපි ඒ ගැන තමයි කතා කරන්නේ අපි ඒ ගැන කතා කරන්න එකතු කරගන්නේ ලෑෂ් මම ඕස්ට්‍රේලියාහි ලෑෂ් මම පූර්ණි නැත්නම් පූර්ණි රණසිංහ තමයි අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ ආයි බොන් සුබ දැසන ආයි බොන් පූර්ණි දැන් විවිධ විදිහට මේ දේවල් කරන්න හැමෝම කැමති. ඇත්තටම අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ කොහොම කරන දෙයක්ද? මොන විදිහට දෙයකින් අපිට ලස්සනක් එකතු වෙන්නේ? අපි එතනින් කතාව පටන් ගමු. Eyelashes කියන්නේ අපි ඒක ඇහැට දානකොටත් එක 1 mm වගේ ඈතින් තමයි දාන්න ඕනේ. මොකද අපේ තියෙනවා natural lash cycle එකක්. ඒ cycle එකට දැන් මුලින්ම වැවෙනකොට සති ගානක් ගිහිල්ලා ඒ natural eyelash එක වැටෙනවා. ඒක naturally සිද්ධ වෙන දෙයක් everyday. ඉතින් එහෙම වුණාම ඒ eyelash extension එක attach කරන්න ඕනි හරි පරිස්සමෙන් එක single eyelash එකට ෆෑන් එක දාලා. දැන් මම ෆෑන්ස් දාන්නේ volume එක වැඩි කරන්න. දැන් ඕගොල්ලෝ strip lashes use කරනවා කියමුකෝ ඒක use කරනකොට ගොඩක් අය දන්නේ නැත්තේ strip lash එක අපි ගලවනකොට අපි eyelash line එකම wax කරනවා වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි introduce කරලා තියෙන්නේ eyelash extensions කියන එක. ඉතින් ඒ eyelash extensions කියන එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ විශේෂයෙන්ම glue එක ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ මොකද්ද මම පාවිච්චි කරන glue එක මොකද glues මුළු ලෝකෙම විකුණන්න පුළුවන් ඒ වුණාට ඒ වගේ chemicals තියෙන්න පුළුවන් ඇහැට හරියන්නේ නැති ඇහැට හරියන්නේ නැති කියන්නේ බයයිනේ නේද ගොඩක් අය කරන්නේ එතකොට ඇත්තටම නිවැරදිව කොහොමද glue එකක් අපි තෝරා ගැනීමක් කරන්න ඕනද නැත්නම් ඒක සාමාන්‍යයෙන් අපි කරනකොට සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙන මොන වගේ දේවල්ද ඔව් දැන් glue එකක් හරියටම ඒ ගන්න කෙනා eyelash technician කෙනෙක්ද කියලා දැනගෙන ඉන්න ඕනි එයා ඒ glue එක ගොඩක් කල් use කරලා තියෙනවද එතකොට ඒ glue එකේ recommendations හරිම important මොකද අපි ඇස්වලට එක්කනේ වැඩ කරන්නේ නිකන් දේවල් හැමේ ගන්නවා වගේ තමයි මොකද ඒක හරියට කරන්න ඕනි කරනකොට එහෙම නැති වුණොත් ඇස් අන්ධ වෙන්න පුළුවන් දැන් මේ 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 කාරණාවත් එක්ක සම්බන්ධලා කතා කරනකොට පූර්ණි කියන්නේ ඇත්තටම ලංකාවේ නෙමෙයි පූර්ණි ඕස්ට්‍රේලියාවේ තමයි මේ විදිහට අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් පිළිබඳ ඒ දැනුම වගේම ඒ වැඩ කටයුතු සියල්ල සිදු කරන්නේ ලෑෂ් මම ඕස්ට්‍රේලියාවේ දැන් ඒ නිසා එවැනි පළපුරුද්දක් තියෙන එවැනි අත්දැකීම් බහුල කෙනෙක් තමයි අපි ගෙනල්ලා ආදරණීය ජීවිතය හරහා ඔබත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලබා දෙලා තියෙන මොකද ඒ ජාත්‍යන්තර දැනුම ගොඩක් වටිනවා ලංකාවේ ගොඩක් අයට තියෙන ගැටලුවක් නේ නියම ප්‍රමිතියෙන් උතු දේවල් කරගන්න පුළුවන් ද කියන කාරණේ ඒ නිසාම තමයි අයව සම්බන්ධ කරගෙන අපි ඔබටත් ඒ උපදෙස් ලබා දෙන්නේ දැන් ගොඩක් අය මේ දේවල් කරන්න කැමති ඇතරම මේ සාමාන්‍යයෙන් කොහොමද පුණි මේ දැන් අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් එකක් අපි කරගන්නකොට සාමාන්‍යයෙන් අර විශේෂයෙන්ම කාල සීමාවක් තියෙනවද අපිට තියාගන්න ඕන මාස 3ක් වගේ ප්‍රමාණයක් තියාගන්න පුළුවන් ඊට පස්සේ අපි අය රීෆිල් එකක් කරගන්න ඕනද කොහොමද මේ කාරණේ සම්බන්ධ වෙන්නේ මුලින්ම අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් දැන් අර මං කිව්වා වගේ ලෑෂ් සයිකල් එකට හරියන විදිහට තමයි දවසට අයිලෑෂ් ෆෑන්ස් දැම්මහම පහක් හයක් විතර ඒක ඇහැකින් වැටෙනවා ඔටෝමැටිකලි ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් එතකොට අපේ තියෙන රෙස්පොන්සිබිලිටි එක අපි ඒ ලෑෂස් ක්ලීන් කරන්න ඕනේ ඉතින් ඒකට අයිලෑෂ් ක්ලෙන්ස් එකක් යූස් කරලා ඒ රූට් එක ක්ලීන් තියාගන්න ඕනේ හදිසියෙන් දැන් ඔගොල්ලෝ ලෑෂස් දාලා මේකප් ෆවුන්ඩේෂන් දානකොට ඒක බිල්ඩ් අප් වෙනවා රූට් එකේ
ඒ බිල්ඩ් අප් වුණාම ඒ අයලෑෂ් එක්ස්ටෙන්ෂන් එක වැවෙන්න විදිහක් නැහැ. අරක ස්ටොප් වෙලා. ඒ වගේම තමයි වැරදියට අයලෑෂස් දැම්මොත්. ග්ලූ එක ස්කින් එකේ ඇලෙව්වොත් එයාගේ අයලෑෂස් අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. සමහර අය කියයි මගේ අයලෑෂ් එක්ස්ටෙන්ෂන් මාස දෙකක් ඇහි තිබ්බ කියලා. එහෙම වෙන්නේ මාස දෙකක් තියෙන විදිහක් නැහැ. එහෙම වෙන්නේ ඇහි ස්කින් එකට ඇලෙව්වහම. එතකොට තමයි විද්දෙනවා වගේ එක එක විදිහට අමාරු හරි අන්කම්ෆර්ටබල් විදිහ පිටියට දැරිස්සමෙන් සහ එක හොඳ පළපුරුද්දක් ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ දේවල් කරන්න. අපිට වීඩියෝ දර්ශනයක් තියෙනවා. අපිට පුළුවන් ඒක බලන්න. අපි වීඩියෝ එක බලලා ඇවිල්ලා පොරණිත් එක නැවත කතා කරමු. රණසිංහ ජාත්‍යන්තරව ඒ දැනුම බෙදා දෙන්නේ. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ ලෑෂ් ප්‍රමාහී මං හිතන්නේ අයිතිකාරිණිය ඔබතුමිය නේද? ඒ විදිහට අපි දැක්කේ ඒ කටයුතු කොහොමද ඔස්ට්‍රේලියාවේදී සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඇය මෙහෙට ඇවිල්ලා ඉන කාල සීමාවේදී ඔබටත් ඒ දැනුම දෙන්න තමයි අද දවසේ අපිත් එකතු කරගත්තේ. පොනි දැන් කොහොමද හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා මම මුලිනුත් මතක් කර නිසා සාමාන්‍යයෙන් මේ දේවල් කරන පිරිසට හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද අපි හරි පරිස්සමින් කරන්නට අවශ්‍ය වෙන කාරණා මේක. නිකන් අපි මූණට ගාන දෙයක් වගේත් කරන්න බෑ. ඇස් දෙකට කරන්න ඔබ කිව්වා ඒ ග්ලූ එකක් ඒ ගම් එකක් ඇස් දෙක ඇලවිලා තිබුණොත් ඒක හරි අමාරුයි ගලව ගන්න වේදනාවක් ඇති වෙනවා කියලා. එනිසා ඒ පළපුරුද්ද කොයි විදිහටද ඇති කර ගන්න ඕනේ? සාමාන්‍යයෙන් ගොඩක් අය කැමති මේ ශිෂ්‍යත්වයට එන්න ඉන්න කෙනෙක්ට කොහොමද ඒ පළපුරුද්ද ඇති වෙ කර ගන්න ඕනේ? මුලින්ම හරි කෙනෙක්ගෙන් දැනුව ගන්න ඕනේ. අයලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් කියන්නේ නිකන් ඕනට ගියවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මගේ මැනිකන් මම මැනිකන් එකේ ළමයින්ට ටීච් කරන්නේ මුලින්ම ඒක මම වෙනමම හදපු එකක්. ළමයින්ට හරියට දැනුම දෙන්න නිකන් ස්ට්‍රිප් ලෑෂ් අල්ලවන්නේ නැහැ. මැනිකන් එකේ ඇතුළෙම වෙන වෙනම අයලෑෂස් තියෙනවා. මට වෙනමම ඒගොල්ලෝ දාපු ගාම බලන්න පුළුවන් ඒගොල්ලෝ ගැප් එක හරියට තියලාද පෙන් කරලා වැඩේ කරලාද කියලා. ඊට පස්සේ තමයි මම මගේ ළමයින්ට ක්ලයන්ට් කෙනෙක්ව අල්ලන්න දෙන්නේ. ඉතින් මම බයයි නේද? ඔව්. මොකද මම පොතකුත් ලියලා තියෙනවා. ඒ පොතෙන් තමයි මම ළමයින්ට ටීච් කරන්නේ. ඉතින් ඒක හරිම වැදගත්. ඒගොල්ලන්ට හදිසියත් අමතක වුණාම ඒ බුක් එක බලලා ඉවර වෙලා ඒගොල්ලන්ට ආයි මතක් කරගන්න පුළුවන් මොකද්ද ඒගොල්ලන්ට අමතක වුණේ කියලා. දැන් කොහොමද එකිනෙකනට මුහුණට ගැළපෙන විදිහ වෙනස් වෙනවනේ? සමහර අයට දිගට ලස්සනයි, සමහර අයට කොටට ලස්සනයි. කොහොම විවිධ දේවල් තියෙනවනේ. ඔයාට ගැළපෙන එක මට ගැළපෙන එහෙම දේවල් තියෙනවා. ඒක අපි නිවැරදිව තෝරගන්නේ කොහොමද? අපි දැන් ඇහේ තියෙන ලස්සන, මුහුණේ තියෙන ඉරියව්ව, මේ දේවල් අපි ලස්සන වැඩි කරගන්නනි කරන්නේ. ඒතර සමහර වෙලාවට කෙනෙක්ට නොගැළපෙනවද ගැළපෙනවද කියලා අපි තීරණය කරගන්නේ කොහොමද? ඒක මම මගේ පොතේම හදලා තියෙනවා. ඒකේ ඇහේ තියෙන ෂේප් එකේ හැටියට මම ළමයින්ට කියලා දීලා තියෙන්නේ අගිස්සේ තියෙන ෂේප් එක බලන්න. එතකොට ඒක පල්ලෙහාට වගේ වෙලා වගේ තියෙනවා නම් අපේ ඇස් නැචරලි දිගට දාන්නේ අන්තිමට. ඒක ලිෆ්ට් අප් කරන විදිහට තමයි හදන්න ඕනේ. ඇහැ තව ඩ්‍රූපි වෙන්නේ නැතුව උඩට යන්න. එතකොට තමයි ඒ ලුක් එක ලස්සනට එන්නේ. කොහොමද දැන් මගේ ෆෙදර් ටච් ඉෆෙක්ට් එක තමයි මම කරන්නේ. ඒක පිහාටක් වගේ තමයි දැනෙන්නේ. ඇහැට දැනෙන්නේ නැහැ. හරිම ලයිට් වේට්. ඉතින් ඒ හරිම ඉම්පෝර්ටන්ට්. කෙනාගේ ෂේප් එකේ හැටියට, මුණ ෂේප් එකේ, ඇස් දෙකේ ෂේප් එකේ හැටියට ඒක ස්ටයිල් කරන්න විදිහ. කොහොමුණත් අපි ඇහි ස්වභාවය හොඳ ඒකත් ඉම්පෝර්ටන්ට්. එතකොට දැන් සමහර කෙනෙක් ආසාවෙන් හිටියත් හිතෙන්න පුළුවන් මට මේක දාගෙන ඉන්නකොට මුහුණ සෝදන්නේ ප්‍රශ්න එනවාද, මුහුණ සේදුවාම නැත්තම් පිරිසිදු කරනකොට මේවා ගැළවිලා යනවාද කොහොමද කියලා ආෆ්ටර් කෙයා බිෆෝ අපි කියනවනේ නේද? මේ දේවල් පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කොහොමද අත්තටම දාම්මයින් පස්සේ අපි කොහොමද මුහුණ පිරිසිදු කිරීමේදී හරි නැත්තම් මේකප් එකක් ගන්නකොට හරි අපි යම් ක්‍රමවේදයක් තියෙනවද අපි මොන හරි එකට කරන්නට අවශ්‍ය වෙන්නේ? ඔව්. දැන් මම ළමයින්
ක්ලයින්ට් කියලා දෙනකොට මම ඒගොල්ලන්ට ආෆ්ටර් කෙයර් ඒ වගේම කන්සල්ටේෂන් ෆෝම් එක අපි ඒගොල්ලන්ගේ ඔක්කොම ප්‍රශ්න අහනවා මොනවාද තියෙන කන්ඩිෂන්ස් හැම දෙයක්ම කියලා ඊට පස්සේ තමයි අපි ආෆ්ටර් කෙයර් ෆෝම් එක හෑන්ඩ් ඕවර් කරන්නේ එතකොට ඒකේ මම ලියලා තියෙනවා ඒගොල්ලන්ට ක්ලීන් කරන්න ඕනේ විදිහ මොනවාද ගෙන්ද අවොයිඩ් වෙන්න ඕනේ ඒ කියන්නේ දැන් බ්ලෑෂස් දැම්මහම පැය 24ක් ඇතුළත වගේ ඒගොල්ලන් වෙට් කරන්න බැහැ තෙමන්න බැහැ අයලෑෂස් ඒ ග්ලූ එක සෙටල් වෙන්න දෙන්න ඕනේ මේකප් කරාට ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව ක්ලෙන්ස් කරන්න ඕනේ අයලෑෂ් ක්ලෙන්ස් එකකින් විතරයි මොකද ඒක ඇස් වලට හරියන්න හදලා තියෙන්නේ ඒක ෆෝම් එකක් වගේ ක්ලෙන්ස් එකක් ඒකට යූස් කරන පර්ටිකියුලර් බ්‍රෂ් එකක් තියෙනවා ඒක එකත් මම හදලා තියෙන්නේ ඒ බ්‍රෂ් එක හරි සොෆ්ට් තියෙන්න ඕනේ දැන් ට්‍රැඩිෂනල් අයලෑෂ් එක්ස්ටෙන්ෂන් ෆීල්ඩ් එකේ තියෙන බ්‍රෂ් එක හරි කෝර්ස් අර මොකද ඒකට කියන්නේ රෆ් වගේ ඉතින් මම ඒක යූස් කරන්න දෙන්නේ නැහැ කිසිම කෙනෙක් මගේ ක්ලයන්ට්ස් දැන් අවුරුදු 7ක් වෙනවා සති තුනෙන් තමයි ඒගොල්ලෝ රීෆිල්ස් දාන්න ඕනේ මොකද අර එවරිඩේ නැචරල් ලෑෂස් වැටෙනවානේ ඉතින් ඒක නිසා ඒගොල්ලෝ සති තුනක් විතර ගියාම 50% වගේ අය ලෑෂස් නැති වෙනවා ඉතින් එහෙම වුණාම ඒගොල්ලෝ රීෆිල් කරගන්න ආයෙත් එන්න ඕනේ එයා ළඟට දැන් මේක දැන් අපිට සාමාන්‍යයෙන් අලුත් දෙයක් වුණාට වෙන රටවල් වල දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේවා හරි සාමාන්‍ය දේවල් ඒගොල්ලන්ට හැබැයි අපිට ටිකක් අලුත් සහ සමහර වෙලාවට හිතන්න පුළුවන් අපරාධයව කරන්නේ එහෙම කියලා හිතන්න පුළුවන් හැබැයි ඒවා හරි ලස්සනයි නේද තාරුණ්‍යත් එක්ක එකතු වෙලා යනකොට කොහොමද ඔබට දැනෙන්නේ ඒක ඔව් කියන්නේ ලස්සනට ඉන්න කැමති නම් අයලෑෂස් ඩැමේජ් කරගන්න නැතුව ඒක එක දෙයක් අනිත් එක අයලෑෂ් ටෙක්නිෂියන් කෙනෙක් වෙන්න ඕන නම් මොකද දැන් ට්‍රෙන්ඩ් එක දැන් ලංකාවේ රහට අනිවාර්යෙන් එනවා මොකද අපි ඔස්ට්‍රේලියාවේ වයසක අයත් දානවා ඒ කියන්නේ අවුරුදු 70 සමහර අය හැරමිටියෙන් එනවා මොකද ඒගොල්ලෝ ආසයි ඒගොල්ලන්ට ෆීල් වෙනවා හරි ගුඩ් ෆීලිං එකක් එනවා ඒක දැන් මහම ලස්සනයි ඒගොල්ලන්ගේ කොන්ෆිඩෙන්ස් එක බිල්ඩ් අප් වෙනවා සමහර ගෑනු ළමයි ඉන්න ගොඩාක් ඇබියුසිව් රිලේෂන්ෂිප් වල ඉන්න අය එතකොට ප්‍රශ්න තියෙන අය ෆැමිලිස් වල ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ගේ හිතෙන්නේ කොහෙට හරි ගිහිල්ලා බියුටි එකෙන් ලස්සනට ඉන්න එතකොට ඒගොල්ලන්ගේ ඇතුළෙන් ෆීල් වෙනවා කියන්නේ ඒක හොඳයි නේද කියලා ඉතින් ඒ වගේ අය ගොඩක් එනවා දාගන්න හරි හැපි එකෙන් ඒගොල්ලෝ කවදාවත් මිස් කරන්නේ නැහැ ඇපොයින්ට්මන්ට් එක. දැන් අපිට හිතනොත් අපි දැන් දාගන්නවා. හැබැයි දාලා අපිට මාස දෙක තුනකින් අපිට හිතනවා දැන් ඇති කියලා. එහෙම වුණහම අපිට ඒක සම්පූර්ණයෙන්ම ගලවලා ඉවත් කරන්න එහෙම පුළුවන්ද? ඒකට තියෙනවා ග්ලූ එක රිමූව් කරන ක්‍රීම් එකක්. ඒකෙන් අයලෑෂ් ටෙක්නිෂියන් කෙනෙක්ට කියලා රිමූව් කරගන්න ඕනේ හරියට. එහෙම නැත්තම් පොඩ්ඩක් වගේ ඉතුරු වෙලා තියෙනවා නම් ඔයගලන්ට කොකොනට් ඔයිල් යූස් කරලා ඒක ඔයගලන්ම ගලව ගන්න පුළුවන් අදින්න එපා මොකද අර ලෑෂ් ලයින් එකේ ඔයගොල්ලෝ අයලෑෂ් අපිට පුංචි වෙලාවක් දෙන්න අපි ඔය ගැන ආයෙත් කතා කරමු ඔබට වෙලාව පොඩ්ඩක් බලන්න අපි වෙලාව බලලා ඉක්මනින් ඉන්න කිතු හරි අපිට අවශ්‍ය කාලෙදී දාගෙන ඊට පස්සේ එපා නම් අපිට ගලවන්න පුළුවන් අදින්න එපා කියන තැනින් තමයි අපි කතා වුණේ නැත්තේ මොකද ඒ කාතරනේ අපි කතා කරමු මොකද අදින්න එපා කියලා කිව්ව තෙල් ගාලා ගලවන්නේ දැන් හදිස්සියවත් ඔයගොල්ලෝ අයලෑෂස් එහෙම ඇදලා ගැලෙව්වොත් එහෙම ඒ අර තියෙන ෆෝලිකල් එක බ්‍රූස් එකක් වෙන්නේ දැන් තුවාලයක් එතන එහෙම තුවාලයක් වුණාම ඔයගොල්ලෝ එවරිඩේ දැන් ඩස්ට් හැම තැනම ඩස්ට් පාරේ තියෙන්නේ ඉතින් ඒව ඔක්කොම බිල්ඩ් අප් වෙනවා දුම අපිට පේන්නේ නැති වුණාට හරි චූටි පාටිකල්ස් තියෙන වගේ ඒවා ඇලවෙන්න පුළුවන් ඇහි එතකොට මේකප් දානකොට ඒ බ්‍රූස් එක ඇතුළට යන්න පුළුවන් එහෙම වුණාම ඒ ෆෝලිකල් එක කම්ප්ලීට්ලි පර්මනන්ට් ඩැමේජ් වෙනවා එහෙම වුණොත් සම්පූර්ණයෙන්ම අයලෑෂස් දාගන්න ඉස්සරහට බැරි වෙනවා ඔයගොල්ලෝ කීප් ඩැමේජ් කරනවා නම් ඇස් වල ඉතින් ඒක නිසා පරිස්සමෙන් කරන්න ඕනේ බ්‍රේක් එකක් ගන්න එක ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට බ්‍රේක් එකක් ගන්න පුළුවන් හැබැයි මේ හරියට දැම්මොත් අයලෑෂ් ඩැමේජ් වෙන්නේ නැහැ තමන්ගේ නැචරල් ලෑෂස් ඒ විදිහටම තියෙනවා ඒ නිසා මේ ලස්සන වෙන්න ඕන හැබැයි පළපුරුද්ද සහ පුහුණුව ඒ වගේම පරිස්සමින් කරන තැනකට තමයි අපි එකතු වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් සමහර අයට අසත්මිකතා එන්න පුළුවන්නේ. අපි ඔය කියන ග්ලූ එක ඇලර්ජීස් එන්න පුළුවන් කොහොමද මේ දේවල් කියලා. ඒ නිසා හොඳ තැනකට යන්න ඕන කියන තැනනේ කාරණාව අපි මතක කරන්න ඕන නේද? පළපුරුද්ද ට්‍රේනින් වෙච්ච හොඳ පිරිසක් ගාවට යනවා කියන එක. එහෙම ඇති වෙච්ච කෙනෙක් ඉන්නවා නම් උපදෙස කොයි විදිහටද ලබා දෙන්නට පුළුවන් වෙන්නේ ඔබතුමියට?
දැන් බිස්නස් එකක් කරනකොට තමන් දැනගන්න ඕනේ ඒක හරියම පරිස්සමෙන් කරන්න ඉස්සරහට යනවනම්. මොකද රෙකමෙන්ඩේෂන් එක හරියම අත්‍යවශ්‍යයි. ක්ලයන්ට් කෙනෙක් ළඟට ආවොත් ඒ ක්ලයන්ට් හොඳට සලකලා කොච්චර ක්ලයන්ට් තරහ ගියත් බනින්න යන්න එපා. මොකද ඔයා බිස්නස් එකක් කරන්නේ. ඒකට ඔයාට ඕනේ රෙකමෙන්ඩේෂන් එක. ඒගොල්ලන්ට ෆීල් වෙන්න ඕනේ මෙයා මංගෙන කෙයා කරනවා කියලා. දැන් මම මගේ ළඟට ගොඩක් ක්ලයන්ට්ස්ලා එන්නේ මම ඒගොල්ලන්ගේ අයලෑෂ් නැචුරල් එක කෙයා කරනවා. හදිස්සියවත් මොකක් හරි ඒගොල්ලෝ වැරද්දක් කරලා මග ළඟට ඇවිල්ලා කම්ප්ලේන් කරා මම ඒක ඔළුව පහත් කරගෙන ලස්සනට ඒක සෙටල් කරනවා. එහෙම නැත්තම් හාෆ් රිෆන්ඩ් එකක් හරි දීලා දැනට නම් මට එහෙම වෙලා නැහැ පටන් ගනිද්දී මේ විදිහේ දේවල් තිබ්බා. ඒ වගේ දේවල් වලින් ගොඩාක් රිසර්ච් කරලා එක්ස්පීරියන්ස් එක තමයි මම අද මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම පරිස්සමෙන් බිස්නස් එකක් කරනකොට තමයි ඉස්සරහට දියුනේ. මොකද ඒ ක්ලයන්ට් ආයි ගෙදර ගිහිල්ලා යාළුවන්ට රෙකමෙන්ඩ් කරනවා, ෆැමිලි එකට රෙකමෙන්ඩ් කරනවා. ඔයා දැන් කම්ප්ලේන්ට් එකක් කරලා බනින්න ගියොත් එහෙම ක්ලයන්ට් මොකද වෙන්නේ? එතනින් බිස්නස් එක නැවතෙනවා. දැන් මට කිසිම තරහකාරයෙක් නැහැ ඔස්ට්‍රේලියාව වල. හරිම ආදරේ හැමෝම මට කෙන්නේ ලෑෂමක් කියවම ඔක්කොම දානවා. ඒ නිවැරදිව මේ දේවල් ලබා දෙනවා කෙනෙක්ට. දැන් ගොඩාක් අය ආසයිනේ මේ ශේෂ්ත්‍රයටත් එන්නත් ආසයි, සහ මේ දේවල් කරන්න ආසයි. කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, හරි බයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්නේ. මට කරන්න ආසයි, හැබැයි බයයි. මොනවා වෙයිද දන්නේ නැහැ, කොයි විදිහට වෙයිද නැහැ. එහෙම බයෙන් ඉන්න කෙනෙක්ට කොයි විදිහට උපදෙසක් දෙන්න පුළුවන් වෙන්නේ? ගොඩාක් අය මේ ෆැෂන් කරන්න, ස්ටයිල් කරන්න ආසයි, හැබැයි ගොඩක් අය බයයි වෙනවා. මේක ප්‍රශ්නයක් කෙයි දැස් දෙකට කරන්නේ? අපි ඔය කියපු කාරණාවත් එක්ක කොහොමද බයෙන් ඉන්න කෙනෙක්ට මොනවාගේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ? අයලෑෂස් දාගන්න බය වෙන්න එපා. හැබැයි ඔයගොල්ලෝ ෆොටෝස් බලනකොට කම්පැනි එකක වැඩවල බලන්න ඒ අයලෑෂස් වෙන් වෙලා තියෙනවද කියලා. ඒ අයලෑෂස් සෙපරේට් වෙලා තියෙනෝනි එකින් එකට. දැන් එක ඇහැක 70ක් 80ක් අයලෑෂස් තියෙනවා. ඒ අයලෑෂස් ඔක්කොම දානෝනි මම මට යන්නේ පැයයි දාන්න. සාමාන්‍යයෙන් එකකට පැයක වගේ කාල සීමාවක් යනවා. ඔව් නෑ, වෙන කෙනෙක් කරනවා නම් මගේ එක්ස්පීරියන්ස් එක තමයි පැයකින් කරන්නේ. දැන් අලුතින් ළමයි ඉගෙන ගන්නකොට පැය දෙකමාරක් තුනක් විතර යනවා. අනිත් එක තව එකක් තියෙනවා රෂ්‍යන් වොලියම්ස් කියලා. ඒකයි ක්ලාසික්ස් කියන එකයි හරිම භයානකයි. මම මගේ ළමයින්ට කරන්න දෙන්නේ නැහැ. මම වැඩ කරන්නේ ප්‍රීමේඩ් ෆෑන්ස් වලින්. මොකද ඒ ෆෑන් එකක් ප්‍රීමේඩ් කරලා තියෙන රෂ්‍යන් වොලියම් කියන්නේ අපි ඒක ගොඩක් ක්ලාසික්ස් එකතු කරලා ටිවිස් එකකින් ග්ලූ එකට ඔබලා ඒක මේ ග්ලූ එකෙන් තමයි ෆෑන් එක හදන්නේ. එතකොට එතන ග්ලූ වල හෙවිනස් එකක් තියෙනවා. ඒක නිසා ඒක හරි භයානකයි ඇස්වලට. ඒක ක්ලම්පි වෙනවා, කැටි ගැහිල වගේ වෙනවා. ඉතින් හොඳම දේ ප්‍රීමේඩ් ෆෑන් එකක් යූස් කරන එක. ඒ ප්‍රීමේඩ් ෆෑන් එකේ අපි ග්ලූ එක ස්වයිප් කරන්නේ හරිම චුට්ටයි, උඩින් ඒක යට හරියෙන් චුට්ටක් ස්වයිප් කරලා තමයි මෙහෙම ප්ලේස් කරන්නේ නැචුරල් ලෑෂ් එකට. ඉතින් ඒක තෝරගන්න එක හරිම ස්මාර්ට්. එනිසා මේ පැයක වගේ කාල සීමාවක් ඔබට නයි යන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඉතින් ඒ වගේ කාලස පැයකම ආරක් දෙකක වගේ කාල සීමාවක් ඇතුළත කරගන්න පුළුවන්. දැන් වයස් සීමාවක් නැහැ කියලා ඔබ කිව්වා. ඕස්ට්‍රේලියාව වලට නම් වයස් සීමාවක් නැහැ. හැමදාම ලස්සනට ඉන්න කැමති. අපේ රටටත් එහෙම පිරිසක් කැමැත්තෙන් ඉන්නවා නම් කරගැනීම ගැටලුවක් නැද්ද? ඔව් අනිවාර්යෙන්ම. මං අනිත් එක පිරිමි අයගේත් ලෑෂස් දාලා තියෙනවා. සමහර එහෙම කැමති නේ. ඔව් ඒක නැචුරල් කරන්න, නැචුරල් ඉෆෙක්ට් එක කාටවත් දැනෙන්නේ නැති වෙන්නත් දාන්න පුළුවන්. ඒකේ විශේෂම දේ අර ඇහැ පොඩක් ලොකු වෙලා වගේ ලස්සන වෙලා පේන්න තමයි ගොඩක් අය කරන්නේ. ඔය විදිහට ලස්සන වෙන්න කැමති අයට අද දවස් අපි කතා කරන්නේ අයිලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දාගන්නේ කොහොමද, දානව නම් පරිස්සම් වෙන්නේ කොහොමද, අපි පරිස්සම් කරගන්න ඕනේ කොහොමද කියන කාරණය. දැන් අපි රීෆිල් එකකට සති 3කට සැරයක්නේ සාමාන්‍යයෙන් ඕනේ කිව්වේ. ඊට කලින් ගෙදරදී ඔබ කිව්වා වගේ අපි ක්ලෙන්ස් කරගන්න ඕන. කොයි විදිහටද මේ දේවල් වලට අපි කටයුතු කරන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් නැවත මතක් කරමු. මොකද කෙනෙක් දාලා ගෙදර ගිය ගමන් වොෂ් කරන්න කැමැත්තෙන් ඉන්න පුළුවන්, ඒ විදිහට බෑ කියලා ඔබ කිව්වා. ඒ නිසා සම්පූර්ණයෙන් අපි කියමු කොහොමද ලෑෂ් එකක් අපි එක්ස්ටෙන්ෂන් එකක් දානවා ගෙදර ගියාන් පස්සේ කොහොමද පරිස්සම් කරන්නේ, ආෆ්ටර් කෙයා කරන්න ඕනේ කොහොමද? හරි. දැන් ගෙදර ගියාට පස්සේ 24 hours දවසක් ඒක වතුර දාන්න එපා. ඊට අමතරව අවන් එක ඕපන් කරලා අර ස්ටීම් එක ඇහැට වැටෙන්න දෙන්න එපා. එතකොට ඒ ස්ටීම් එක අර ග්ලූ එක තාම ෆ්‍රෙෂ්. එතකොට ඒ ග්ලූ එක ෆ්‍රෙෂ් වුණාම
ඔගොල්ලෝ හීට් වගේ දේවල් ඇහැ ළඟට යනකොට ඒක මෙල්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුවට යන්නත් හොඳ නෑ කියන එක. අවුවට ගියට ප්‍රශ්නයක් නෑ. ඒක නැචරල් දෙයක්. හීට් එක කියන්නේ උඩරිම හීට් එක. දැන් අපි එහෙනම් සීතල කාලයට ගොඩාක් හොට් වෝටර් යූස් කරනවා. ඉතින් මම ඒකට ක්ලයන්ට්ස්ලට කියන්නේ හොට් වෝටර් ඇහැට දාන්න එපා. ඒක කොහොමත්ම හොඳ නැති දෙයක්. අයලෑෂස් එක්ස්ටෙන්ෂන්ස් තිබ්බත් නැතත් ඇහැට ගොඩක් හීට් එක ඔය හෙයර් ඩ්‍රයර්ස් වලින් තියෙන අර ගොඩක් ලොකු හීට් එක හෙයර් ඩ්‍රයර්ස් එහෙම පුළුවන් නම් හීට් එක අඩුවෙන් කරන එක තමයි හොඳ. මොකද එහෙම නැත්තම් දැන් ආෆ්ටර් කෙයා විශේෂයෙන්ම හරිම වැදගත් වෙනවා. අයලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දාගත්තාම ඒගොල්ලෝ මේන්ටේන් කරන විදිහට තමයි ඒක පැවතෙන්නේ. හැබැයි ඒකත් නැචරල් දැම්මොත් සති දෙකයි පැවතෙන්නේ. එතකොට වොලියම් සෙට් එකක් දැම්මොත් සති තුනකට යන්න පුළුවන්. මෙගා වොලියම් සෙට් එකක් දැම්මොත් සති තුනක් හතරක් ඇතුළත තමයි තියෙන්නේ. ලංකාවේ ගොඩක් අය බය වෙන්න පුළුවන්. අවුවනේ අපි හැමෝම ඉන්නේ නේද? අවුවට යන්න ගැටලුවක් නැහැ. අවුවට යන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ ග්ලූ එක හදලා තියෙන්නේ ඒකට. ඒ හැම දෙයකටම මොකද මම ටෙක්සාස් වලටත් ළමයි ඉගෙන ගන්නවා මගෙන්. ඉතින් ඒක හැම හියුමිඩ් මේ කන්ට්‍රි එකටම හරියන තමයි. පරිස්සම් වෙන්න ඕන කොහොමද කියන කාරණාවත් එක්ක ඉතින් ඒ නිසා බය නැතුව ඔබටත් පුළුවන් මේ විදිහේ දේවල් කටයුතු කරගන්න. මොකද ලංකාවෙත් ගොඩක් අය කැමති. ඒ වගේම ජාත්‍යන්තරව ඒ දැනුම බෙදා දෙන කෙනෙක් තමයි අද අපි පූර්ණි රණසිංහව එකතු කරගෙන තියෙන්නේ ලෑෂ් මම ඕස්ට්‍රේලියාවේ. මොකද ජාත්‍යන්තරව ලබා ගන්න දැනුම ලංකාවේ පිරිසටත් මේ විදිහට හරි ඇවිල්ලා ලබා දීම සම්බන්ධයෙන් කොහොමද ඒ ජාත්‍යන්තරව තියෙන පිළිගැනීම අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන් කියන දැන් ඒ ශිල්පයක්ට එක පොඩි අමුතු දෙයක් නේ. එක ලොකු සබ්ජෙක්ට් එකක්. දැන් සමහරට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ, මේකේ මොනවද අපිට දැනගන්න තියෙන්නේ, මේක අපිටත් පුළුවන් කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකු කාර්යභාරයක් තියෙන කාර්යභාරයක් නේද? ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක ගැන ගොඩාක් මං හිතන්නේ ඔගොල්ලෝ හැමෝම ඒ ගැන පරීක්ෂණ කරලා ඒ ගැන ලොකු අත්හදා බැලීම් කරලා තමයි ඒ ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොයි විදිහටද ඒක ගැන දැනෙන්නේ සහ සමාජයට කොයි විදිහටද ඒක දෙන්න තියෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් හිතෙන්න පුළුවන් මේකප් එකක් දානවා වගේ හරි ලෙහෙසි කියලා. හැබැයි එහෙම නැහැ. ඒක තියෙනවානේ රිසර්ච් එකක් කරලා ඒ දේවල් පිළිබඳව කතා කරන්නේ. අයිලෑෂ් කියන එක නම් YouTube බලලා එතකොට දන්නේ නැති අයගෙන් ඉගෙනගෙන කරන්න ගියොත් කම්පැනි එකට බිස්නස් එකට ප්‍රශ්න ඇති වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් මතක තියාගන්න ඕනේ කොහොමද ඒක හරියට කරන්නේ. මම මේ දැනුම ලබා ගන්න කොහෙන්ද හරියට? ටීචර් කෙනෙක් එක්ක ඉගෙන ගන්න ඕන නම් පේජ් එකට යන්න, ගිහිල්ලා බලන්න එයාගේ වැඩ. අයලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් දානවා කිව්වහම, ටීචර් කෙනෙක් කිව්වහම, ගුරුතුමියක් වුණාම එයා අයලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ අනිත් අයට දැනුම දෙන්න. දැන් මට බියුටි ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20ක් එක්ස්පීරියන්ස් තියෙනවා. අයලෑෂ් එක්ස්ටෙන්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 8කටත් වඩා එක්ස්පීරියන්ස් තියෙනවා එක දිගට අයලෑෂස් කරලා. මම ක්ලයන්ට්ස්ලා 10ක් කරනවා එක දවසට පැය ගානේ. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන්නම ඕනේ ටීචර් කෙනෙක්ට ඒ දැනුව දෙන්න. මොකද අපේ තියෙන බ්ලෙපරයිටිස් කන්ඩිෂන් කියලා ඒක වෙන්නේ ඇහැ පිරිසිදු තියාගන්න නැති වුණාම ඇති වෙන කන්ඩිෂන් එකක්. ඊට අමතරව අපි කන්ට්‍රාඉන්ඩිකේෂන්ස් කියලා වෙනමම ටීච් කරන්නේ මේ කෙනා මොකක් හරි ඇස්වල එක්කෝ අයිලේස සර්ජරි එකක් කරලා තියෙනව නම් ඇස් අල්ලන්න බෑ ක්ලයන්ට්ගේ. ඒ විදිහේ නීති තියෙනවා මම ළමයින්ට කියලා දීපු. ඒ වගේ අයලයිනර් ටැටූස් කරනවානේ දැන් අලුතින් ට්‍රෙන්ඩ් එකේ. ඒ අයලයිනර් ටැටූස් කරාම ඒක හීල් වෙනකන් ඉඳලා තමයි එන්න ඕනේ අයලෑෂ් එක්ස්ටෙන්ෂන් දාගන්න. මොකද ග්ලූ එකේ තියෙනවා ෆියුම්ස්. ඒ ෆියුම්ස් වලට වූන්ඩ් එකක් ළඟ ඇහැ වටේ තියෙන්න බෑ. ඒක හරි ක්ලීන් ෆ්‍රෙෂ් තියෙන්න ඕනේ ඇහැ ඒක දාන්න. ඒ වගේම ඔයිල් වගේ යූස් කරනවා නම් යූස් කරන්න එපා. මොකද ඒ ග්ලූ එක ලූස් වෙනවා. එතකොට තමයි ගොඩක් ඒවා වැටෙන්නේ 5-10ක් නැතුව. දැන් බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ලෑෂ් මමාහි ලෑෂ් මමා පූර්ණි තමයි අදවසේ අපි ආදරණීය ජීවිතයට සම්බන්ධ කරගත්තේ. මොකද ඒ ජාත්‍යන්තරව රටවල් ගණනාවකට ඒ දැනුම බෙදා දෙන කෙනෙක් එකතු වෙලා ඔබටත් මේ විදිහට කොහොමද මේ දේවල් නිවැරදිව කරගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් කතා කරේ. බොහොම ස්තුතියි. අපි ඉක්මනින් නැවතත් මුණ ගැහුමු මේ ගැන කතා කරන්න, අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතුණු ලෑෂ් මමා ඔස්ට්‍රේලියාවේ ලෑෂ් මමා පූර්ණි නැත්නම් පූර්ණි රණසිංහට අපේ ස්තුතියි. අයිබන් පූර්ණි බොහොම ස්තුතියි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.